හරියාලුවනේ ඔයාලට අදාරං ඇවිල්ලා තියෙන සීමාවෙ ගාණක් මේ සීමාවෙ ගාණේ නියතයක් තියෙනවා කියන්නේ ලිමිට් එක අරන් තියෙන්නේ 4 x2 යද්දි තමයි ලිමිට් එක අපෙන් අහලා තියෙන්නේ දැන් නියතයක් උනම් පස්සේ අපි ඉස්සෙල්ලම බලමු මෙන්න මේ f එක කියන්නේ කියන්නේ ෆන්ක්ෂන් එක fx සමානයි 4යි ඒ කියන්නේ මෙතන fx කියන්නේ y කියලා ගත්තොත් අපි ඔක ප්‍රස්ථාරයක දැක්කොත් අපිට එනවා මේක y අක්ෂය නං මේක x අක්ෂය නං මේක y අක්ෂය. එහෙනම් මෙතන අපි 4 කියලා දැන් මෙතන මේ වගේ තැනක් අපිට 4 කියලා ගන්න පුළුවන්. එහෙනම් මේක අපිට x ඉදිරිව දක්වන්න පුළුවන් මේක ප්‍රස්ථාරය මේ විදිහට. ඒ කියන්නේ සමානයි මේ x අක්ෂයට සමාන්තරව 4 හරහා යන රේඛාව තමයි මේක තමයි. මොකද fx සමානයි 4 කියලා අපිට දක්වන්න පුළුවන් y කියන්නේ fx නං. හරිනේ. එහෙනම් මේකේ ඔයාලා බලන්න මෙන්න මේකේ x කියාගේ මොකක් වුණත් හරිද x කියාගේ මෙතන බිඳුවයි මෙතන දැන් මේ පැත්තන 1යි මෙතන 2යි මෙතන 3යි කියලා මොන x අගයකටවත් මේකේ සෑම y අගයක්ම එකම අගයක් වෙලා තියෙන. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. හැමදෙස්සෙම y අගේ 4යිනේ. ඒ කියන්නේ fx x කියාගේ මොන අගයක් ආවක ඍණ අගයක් ආවත් මෙතන ඍණ 1 තියෙනවා. මෙතන ඍණ 2 තිබිලා මේ x ට මොන අගය ආවත් වෙලා තියෙන්නේ මේ fx කියන එක, ඒ කියන්නේ fx කියන එක වෙනස් වෙන්නේ නැහැ, ඒක 4මයි. ආ එහෙනම් අපිට මම දැන් ලිමිට් එක කියන්නේ අපි දැන් 2 x2ට යද්දීනේ ලිමිට් එක හොයන්නේ. x2ට යද්දී ලිමිට් එක හොයනවා නම් මෙතන අපි 1 ඉඳන් 2ට ගියත් 3 ඉඳන් 1ට ආවත් ඒ විදිහටනේ 2ට එන්න පුළුවන් ක්‍රම දෙක තියෙන්නේ. දැන් දකුණත් සීමාව වාත් සීමාව. මොන විදිහට ආවත් ඉතින් 2 කියන 2කේදී උනත් මොන ආගේදී උනත් මේ 4 වෙනස් වෙන්නේ නැහැනේ. නියතයගේ 4ම තමයි. ඒ කියන්නේ නියතයක් ඒ කියන්නේ 4ම තමයි දිගට යන්නේ y ගේ 4යි. එහෙනම් ඉතින් මේකේ ලිමිට් එක වෙන්නේ x මත වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ලිමිට් එක අපිට කෙලින්ම ගන්න පුළුවන් ලිමිට් 4 x 2ට ළඟා වෙනකොට මේකේ ලිමිට් එක ඒත් 4ම තමයි. එහෙනම් මේ වගේ නියතයක ලිමිට් එක ගත්තාන් ඒ නියතෙම තමයි අපිට උත්තරයක් විදියට ලැබෙන්නේ. හරියාලුවනේ දිගටම ගණන් ගේනවා. ඔයාලා දිගටම මාත් එක්ක ඇඳිලා ඉන්න.